මම වෛද්‍ය නිරෝෂණ ප්‍රේමරත්න රජයේ වෛද්‍ය නිලධාරී සංසදයේ මාධ්‍ය ප්‍රකාශක. අද මේ වෙනකොට අපේ රට ඉතාම අමාරු තත්යකට මුහුණ දීලා තිබෙනවා. ඒකට අපි පොදුවේ සියලුම රටවැසියන්ට විශේෂයෙන්ම වෛද්‍යවරුන්ට පවා ඉතාම දුෂ්කර කාල පරිච්ඡේදයක්. එතකොට මෙතෙන්දී ඇත්තටම අපි ඉන්නේ කඩන් වැටෙන අහස් යාත්‍රාවක් වගේ. ඒකින්ද අපිට මේ තත්ත්වෙන් කඩා වැටීම වළක්වන්න නම් අපි ඒක ඇතුලේ අරගල කරලා හරියන්නේ නැහැ. එතකොට දැන් මේක අරගල කරන කාලයක් නෙමෙයි. මොකද හේතුව මේ ඔක්කොම ඉන්න ප්ලේන් එක තමයි කඩන් වැටෙන්නේ. ඒ නිසා මේකට අපි බුද්ධිමත්ව මුහුණ දෙන්න ඕනේ. ඒ වගේම මේ මම කියන්න කැමති දැන් මේ රටේ දැන් අරගලයක් කියලා එකක් යනවා. ඒ අරගලය මං හිතන්නේ දැන් ඕනකට වැඩිය වෙන වෙන පැතිවලට ඇදීගෙන යනවා. ඇත්තටම මේ රටේ අරගලයට හේතු වුණේ අර්බුදයයි. මොකක්ද අර්බුදය? අර්බුදය තමයි ලයිට් වතුර ඉන්ධන නැතුව ඒ වගේම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල ප්‍රශ්න වෙලා ඒවා මිල ගණන් වැඩි වෙලා කුස්සිය දක්වා ගිය අර්බුදයක් තිබුණේ. ඒකට මං හිතන්නේ එවකට තිබුණ දේශපාලන වගකිවිය යුතුයි. අරගලේ පටන් ගත්තේ එම දේශපාලනයට විරුද්ධව ජනාධිපතිවරයාට විරුද්ධව යන්න කියන එක. ඉතින් යන්න කියන එකේ ප්‍රශ්නයක් අපිටත් තිබුණා. මොකද රට හොඳ තත්යකට එන්න ඕන කියන එක අපි දන්නවා. අරගලයට විවිධ පාර්ශ්වයන් සහභාගී වුණා ගෝල්පේස් අරගලයට. එතෙන්දී නිර්පාක්ෂික කියලා කිව්වට හැම පක්ෂකම කට්ටිය සහභාගී වුණා. එතෙන්දී වැඩිපුරම සහභාගී වුණේ කලින් ජනාධිපතිවරයාව 69 ලක්ෂයක් තෝරගෙන එතුමා ලොකු දෙයක් කරයි කියලා ලොකු බලාපොරොත්තු තියාගෙන හිටපු කට්ටිය. හැබැයි ඒගොල්ලන්ට අන්තිමට සමාජයට මූණ දෙන්න බැරි වුණා. මොකද ඉල්ලන් අමාරු වැටුණා. එතෙන්දී ඒගොල්ලෝ කරපු වරද නිවැරදි කිරීමත් යටිහිතේ බලපන්නේ නැති ඒ හින්දා ගොඩක් වෙලාට නිර්පාක්ෂික කිව්වට එතන 69 ලක්ෂයක් කට්ටිය තමයි එතන හිටියේ. එතන ඒගොල්ලොත් ආවා වෙනත් පක්ෂවල කට්ටියත් ආවා. හැබැයි ඒ අරමුණ තිබුණේ එක අරමුණක්. ඒ කියන්නේ එතුමාට යන්න කියලා ජනාධිපතිවරයාට. ඉතින් එතකොට ඒගොල්ලෝ පක්ෂ අමතක කරලා නිර්පාක්ෂික ඒකේ හිටියා. හැබැයි අපි නම් ගියේ නැහැ. මොකද හේතුව කර්ණා කීපයක් උනේ. ඒකත් තමයි අපි නිරාගමිකත් නැහැ නිර්පාක්ෂිකත් නැහැ. අපේ වෙනම අදහස් තිබෙනවා. ඒ වගේම ඒ මුලදී ඒකට තරුණ පරම්පරාව නෑවේ. ඉතින් තරුණ පරම්පරාවට අපි ගිහිල්ලා හරියන්නේ නැහැ කියන එක අපි කල්පනා කරපු හින්දා මට ගොඩක් මගේ මිත්‍ර වෛද්‍යවරු ආරාධනා කළත් අපි නම් ගියේ නැහැ. මොකද අපි දැනගෙන හිටියා මේක ටිකින් ටික ගිහිල්ලා අද මේ තත්ත්වයට එනවා කියන එක. මොකද හේතුව මේක දැන් අද ඇවිල්ලා තියෙන්නේ මේ රටට නායකත්වයක් නැති කිරීම දක්වා මේක යනවා කියලා අපිට පේන්නේ. අරගලේ මුවාමෙන් දැන් මං හිතන්නේ අරගලයට හේතු වුණ එක අපි දැක්කා. ජනාධිපතිවරයාට යන්න කියලා කිව්වට පස්සේ ඊට පස්සේ අගමැතිවරයෙක් පත් කරගෙන ජනාධිපතිවරයා අයින් වුණාට පස්සේ ප්‍රශ්නේ විසඳේ කියලා එතන අරගලේ හිටපු ගොඩක් කට්ටිය ඔය නිර්පාක්ෂික කියන කට්ටිය අයින් වුණා. ඊට පස්සේ දැන් මේක කීප දෙනෙක් එකතු වෙලා තියෙන සුළුතරය. කවුද එකතු වෙලා තියෙන්නේ? නිර්දේශපාලන කට්ටිය නෙමෙයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒගොල්ලන්ගේ දේශපාලන අරමුණක් තියෙන කට්ටිය ඉන්නේ. ඒ වගේම ආගමික අරමුණක්. ඒ වගේම විවිධ පිටරට සංවිධාන නියෝජනය කරන අරමුණක්. දැන් එතකොට මේගොල්ලෝ කවදාවත් මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න හදන්නේ නැහැ. දැන් මම අරගලයට වැඩි දුර හිතන්නේ නැතුව දුර දිග බලන්නේ නැතුව හොඳයි කියන කට්ටියකින් අහපුවාම හැම උටම යන්න කියලා කියන්නේ. අරයත් යන්න මෙයත් යන්න දැන් ඉන්න වර්තමාන ජනාධිපතිත් අයින් වෙන්න කියලා. ඉතින් අපි අහන්නේ අයින් වුණාට මේගොල්ලෝ ගාව විසඳුමක් නැහැ. 1-2-3 දාලා මේ ප්‍රශ්නේ විසඳුම් නැහැටි කියන්න ඕනේ. මොකද මේක විසඳන්න බෑ දවසින් දෙකේ. අපිට තේරෙන දෙයක්. එතකොට මේකට යම්කිසි කාලවකවානුවක් ඇතුව විසඳන ක්‍රමවේද ඉදිරිපත් කරන්න ඕනේ. හැබැයි ඒගොල්ලෝ එහෙම එකක් ඉදිරිපත් කරන්නේ නැහැ. වෙන නායකයෙක් ඉදිරිපත් කරලත් නැහැ. එහෙමනම් දැන් අපි ඔක්කොටම මේකෙන් යම්කිසි ප්‍රමාණයකට ගොඩෙන්න නම් අපි ඉවසීමෙන් මේක කරන්න පුළුවන් එක්කෙනෙකුට ඉඩ දීලා අපි ඉන්න ඕනේ. එතකොට ඊළඟ කාරණේ තමයි දැන් අරගලය ගත්තහම අරගලයත් එක්ක වැඩි ජනතාවක් ඉන්නවද කියන එකට මම ඉන්නවා කිව්වොත් කවුරු හරි මම ඒකට එකඟ වෙන්නේ නැහැ. මොකද හේතුව මේ වෙනකොට අරගලයේ කට්ටිය ඒගොල්ලන්ගේ අදහස් ප්‍රකාශ කරලා ඉවරයි. කොටින්ම අරගලයේ දැන් ඒගොල්ලන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙනකොට ඒගොල්ලෝ කියන්නේ අරගලයෙන් පලි ගන්නවා කියලා. ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී වැඩ කරනවා කියලා. ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්න අරගලයේ කට්ටියට අයිතියක් තියෙනවද කියලා මම බැලුවේ. මොකද අරගලයේ නීතිය ඒගොල්ලන්ගේම නීති පැනෙව්වා.
අප දකින්නේ නැති රූපවාහිනියට කඩා පැනලා කිව්වා මේ අරගලයේ නිවුස් යවන්න කියලා. ඒත් අරගලයේ නීති පනවනවා අරගලයේ. හැබැයි එතකොට ප්‍රජාතන්ත්‍රවාදයක් තිබුණේ නැහැ. ඒ වගේම අවිහිංසකද අහිංසකද අරගලයේ නැහැ. රාජසේනාරත්න මහත්තයාට උඩ පැනලා ඩෑෂ් පාරක් ගැහුවා මග දිගට පන්න ගැහුවා. ඒක අහිංසක වැඩ නෙමෙයි. ඒ වගේම සජිත් ප්‍රේමදාස මහත්තයාට ගැහුවා. ඊළඟට අනුර කුමාර මහත්තයාට හු කියලා පැන්නුවා. වසන්ත සහෝදරයාට ස්ටේජ් එකේ ඉඳන් එතන ගහන්න හැදුවා. ඒක අහිංසක වැඩ නෙමෙයි. ඊළඟට ආමියගේ දෙන්නෙක්ට මූණු කුඩු කළා ගහලා. ඒක අහිංසක වැඩ කියලා කවුරුත් කියන්නේ නැහැ. ඔව්. ඔව්. ඉතින් එතකොට අහිංසක වැඩ ඒවට කියනවා නම් ඇත්තරම අර ජනාධිපති කාර්යාලය කට්ටිය අයින් කරනකොට අහිංසක සාමකාමී කට්ටියට තමයි ගහලා දෙන්නේ. හැබැයි අපි දැක්කනේ මේ අපි දැකපු දේවල් තේරෙන මේවා සාමකාමීත් නැහැ. අරගලය විනීතත් නැහැ. මොකද හේතුව ඒ අරගලයේ අරගල කරුවන් හැසිරුණු විදිහ මුළු සමාජයක්ම දැක්කා, ලෝකෙම දැක්කා, ඊටාම නරක විදිහට හැසිරුණේ. එතකොට කාට හරි වුණා නම් ඒක නරක නැහැ කියලා බලන්න අපේ තියෙන ওই ඉස්සර ලියපු සිරිත් මල් ධම්ම කියලා පොතක්. ඒ පොත කියවන ගමන් අරගලේ කට්ටිය හැසිරුණ හැටි ගැන ඔලුව සිහියට නගා ගන්න. එතකොට තේරෙයි කොච්චර මේගොල්ලෝ ය හොඳ පුරුදු තියෙන කට්ටියද කියලා. ඊළඟට අරගලේට ආගමික නායකව සහභාගී වුණා. ආගමික නායකයෝ ඇත්තටම කරපු කලේ මිනිස්සු අවශ්‍යන එක. දෙපැත්තෙම බෞද්ධ ආගමික කට්ටියයි කතෝලික ආගමික කට්ටියයි. එතකොට මේගොල්ලෝ කරපු වැඩේ හොඳද කියලා බලන්න ඕන නම් ධම්මපදේ බ්‍රාහ්මණ වර්ගය එතකොට වෙන පැවිදි අයගේ ගැන තියෙන ඒ පරිච්ඡේද කියවලා බලන්න. එතකොට තේරෙයි මේ මේ කොච්චර දුරට ඒ පැවිද්දන් ඒ පැවිදිකම ආරක්ෂා කළාද කියන එක. ඉතින් මේගොල්ලෝ කිසිම කෙනෙක් වගකීමක් ඇතුව නෙමෙයි කියන්නේ. දැනුත් එක එක්කෙනාට අයින් වේගන අයින් වේගන අයින් වේගන යන්න කිව්වට ඉදිරි විසඳුමක් නැහැ. ඒකින්ද ඇත්තටම අපි මේ අරගලය අපි හිතනවා මේ අරගලය ඇත්තට දැන් නම් පදමක් නැති අරගලයක් කියලා. මොකද ඒගොල්ලන්ගේ ඉල්ලීම් ඉෂ්ට වෙලා තියෙන්නේ. දැන් තියෙන්නේ අපි අපේ වැරදි නැති වුණත් 69 ලක්ෂ කට්ටිය තෝරපු පාලන තන්ත්‍රය දැනට ඒක අසාර්ථක වෙලා තියෙනවා. රට හොඳටම වැටලා තියෙන්නේ. රට බංකොලොත් වෙලා තියෙනවා. ඒතර බංකොලොත් වෙච්ච රටක කොහොමද ඉදිරියට යන්නේ කියන එක බලන්න ඕන. ඊළඟට මේ අරගලයේ කට්ටිය මේ සුපිරිසුදු චේතනාවලින් ආවා කියන එක මම පිළිගන්නේ නැහැ. මොකද එක එක්කෙනාගේ ප්‍රශ්න හින්දා ආවේ. ගෘහණියගේ ප්‍රශ්නේ, කුස්සියේ ප්‍රශ්නේ. එතකොට අලුත් પરම්පරාව මේකට ආවේ. ඒගොල්ලෝ හිටියේ ડિජිටල් ලෝකෙක. ඒගොල්ලන්ට ලයිට් කපන්න ගත්තට පස්සේ ඒගොල්ලෝ කරපු ඔන්ලයින් ජොබ්ස් ඒවා නැති වුණා. ඊළඟට ડિජිටල් ලෝකේ කඩන් වැටුණා. සැබෑ ලෝකයට එන්න උනේ එතෙන්දි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඔය ජනතුමා ඉල්ලාසුනාට පස්සේ ගොඩක් කට්ටිය එතනින් අයින් වුණා. මොකද ලයිට් පෑ ගාන කපලා දැන් ලයිට් දෙ පෑ දෙකකට ආව වෙනකොට ඒගොල්ලන්ගේ ප්‍රශ්නේ විසඳුණා. ඉතින් ප්‍රශ්න හින්දා තමයි මිනිස්සු අරගලේ ඉන්නේ. ඉතින් ලංකාවේම තියෙන ජීවන අරගලයක්. අපි කාටත් ඒ අරගලේ තියෙනවා. දැන් අපිට තෙල් නැති අරගලේ තියෙනවා. විශේෂයෙන්ම දැන් අපි වෛද්‍යවරු හැටියට අපිට පොලිමේ ගිහිල්ලා ගහගන්න දෙන්නෙත් නැහැ. අපිට වෙනම අත්‍යවශ්‍ය සේවා හැටියට ගණන් ගන්නෙත් නැහැ. දවස් 3-4 පොලිමේ හින්දලා අපහු යන වෛද්‍යවරු ඉන්නවා. හැබැයි ඉතින් අපි ඒකට අරගල කළා කියලා ඒ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඒක ප්‍රශ්නේ ක්‍රමානුකූලව විසඳන්න ඕනේ. ඒක තමුන් ඉවසීමෙන් ඉන්න ඕනේ. ඒ වගේම මම හිතන්නේ අපිට 1000 අර ඒ කාලේ යහපාලන කාලේ තිබුණා වගේ හිතන හිතන වෙලාවට ගිහිල්ලා හිතන හිතන විදිහට ඉන්ධන ගහගන්න එහෙම කාලයක් ගන්න හරි අමාරුයි. මොකද හේතුව දිගටම මේ තෙල් අර්බුදය කියන එක ලෝකේ මතුවේ. ඒකද අපි අලුත් තැනකට යන්න ඕනේ. කියන්නේ මේක අපි පරපිරැස්සෙන් පාවිච්චි කරලා අපිට හම්බ වෙන සීමිත ඒවා මේ රට හොඳට කරගෙන යන්න අවශ්‍ය විදිහට ජනතාව අතර බෙදලා දෙන අලුත් ක්‍රමයකට මම හිතන්නේ යන්න ඕන. ඒවට ඉතින් අරගල කරන්න ගියොත් ඒ ටිකත් කරගන්න බැරි වෙයි. එහෙම වුණොත් අපිට කවදා නැගිටින්න බැරි වෙයි කියන එක අපි හිතනවා. ඒකෙන්ද වැඩි හිටියෝ හැටියට අපි ඔක්කොම එකතු වෙලා මේකට ඉවසීමෙන් බුද්ධිමත්ව යම්කිසි කාලවකවානුව නියම කරගෙන ක්‍රමානුකූලව අර්බුදෙන් ගොඩ ආ යුතුයි කියලායි අපි හිතන්නේ. එතකොට අර්බුදය විසඳුණොත් ඉතින් අරගල වලට ඉඩක් නැහැ. එතකොට ඒකින්ද මේ බුද්ධිමත්ව කටයුතු කරමු කියන එක මම අවධාරණය කරනවා.